Hi guys, welcome to Vimala Arana SL Cooking Channel. ඉතින් අද මම අරගෙන ඇවිත් ඉන වීඩියෝ එකක් සීනි පතුරු හදාගන්න. ඒ සඳහා මම මේකප් එකෙන් එකම අරගානේ මේ භාජන දෙක දාගෙන තිනවා පාන් පිටි. ඒ වගේම මම මේ හැන්දෙන් මේ හැන්දෙන් කාලා හතරෙන් එකක් ඉස් එකතු කරගෙන තිනවා මේ දෙකම ස්වල්ප ස්වල්ප දාගෙන. ඒ වගේම මම මෙතන බටර් ගෑම් 50ක් කරගෙන තිනවා පාට දෙකෙන් කොළ පාටයි කහ පාටයි කලරින් කරන තැන අපි චුට්ටක් ඕනනොත් පාවිච්චි කරනවා. ඒ වගේම මෙතන වතුර අපිට අවශ්‍ය ප්‍රමාණයට ගන්න තියෙනවා. ඒ වගේම සීනි ලුණු මේ ටික එකතු කරගෙන බලමු අපි කොහොමද රසම රස පතුරු හදාගන්නේ කියලා. මම මේ සැහැඳ ගන්න මේ දෙකටම සීනි එකතු කරගන්නවා. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ ටික හොඳින් කලවම් කරගෙන අපිට හදාගන්න සීනි පැණි එක හදාගන්න ඕනේ. එක අපි මේ ටික හදලා තියලා පැණි ටික උණු කරගමු. එහෙනම් මේක ලුණු සල්පය. පසන් වල වැඩි කරගන්න නැතුව පොඩ්ඩක් අපිට රස එන්න මේ විදිහට මම ලුණු සල්පයක් එකතු කරගත්තා. අපි බටර් එක තෝරගත්ත ඉතින් වැඩි වතුර එකතු කරගන්න ඇතුව මේ විදිහට හොඳින් මේක කලවම් කරගන්න. අපිට ගොඩක් ගණටක් නැතුව මේ විදිහට මූටලටක් නැතුව පිටිපිට මේ විදිහට වතුර ඔයාලගේ පිටියන එකතු කරගන්න වැඩි කරගන්න එකතු අඩුවටක් නැතුව ගානට පදමට විදිහට මම දැන් මේකට පාට වර්ග දෙකෙන් එකතු කරගන්නවා. මේ කුප්පි විච්චි ටික අපි ඔක්කොම ඉන්නම ගත්තා. වැඩි කරගන්න නැතුව අපි සීනියකට පොඩ්ඩක් එකතු කරගන්නවා. මේ විදිහට ලා පාටට විච්චි ටික එකතු කරගත්තා. මේ විදිහට බටර් කැල්ලත් එකතු කරගෙන
මම සීනි පැණි එක හදාගන්න මේ විදිහට මේකප් එකෙන් එකක් එකමාරක් එකතු කරගත්තා. මේකප් එකේ මේ විදිහට වතුරත් මම එකමාරක් එකතු කරගන්නවා. අපි මේ විදිහට සීනි ටික පැණි ටික හදාගන්නවා. මේ විදිහට පැණි ටික හොඳින් මුළු වෙලා තියෙනවා. ඉතින් මම මේ විදිහට සීනි පතුරු රසට පාටට හදාගත්තා. හරිම සුවඳයි, ක්‍රිස්පියට තියෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ රසම රස ගෙදර තියෙන්නේ එකතු කරගෙන අපිට මේ විදිහට හදාගන්න පුළුවන්. ලොකු දේවල් ගේ නැහැ. අපි පිටි ටික එකතු කරගෙන, සීනි ටික එකතු කරගෙන, කලරින් පොඩ්ඩක් එකතු කරගෙන මේ විදිහට අපි හදාගත්තා. ඉස් බොහොම පොඩ්ඩක් එකතු කරගෙන. ඉතින් ඔයාලා කැමති නම් මගේ වීඩියෝ එකට විමලා රණා SL කුකින් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට්ස් දාන්න, ෂෙයාර් කරන්න බොහොම ස්තුතියි. අපිත් එක්ක එකතු වුණාට ඔයාලට සුබම සුබ දවසක්.